දිවයින පුරාම ක්‍රියාත්මකොන ඇ හට දින උදෑසන පහට අවසන් වෙනවා. ඒ අවසන් වනත් ්‍රවිශේෂෙන්ම කොළඹ දිෂශ්්‍රිකේ වගේ ගම්පාදිෂශ්්‍රිකය කළුතරදිිෂට්‍රිකේ ස පුත්තලම් දිෂ්ටිකයේ ඇදිරිනීතිය යා කාරයටම ක්‍රියාත්මක වෙනවා. විශේෂෙන්ම අපි සඳහන් කලතු වැදගත් කාරණ කීපයක් තිබෙනවා මෙ හෙට ඇදිරි නීතිය වන ස ඇදිරි නීතිය තවමත් පවතින ප්‍රදේශව තත්ත්වය. විශන්ම ඇඳරි හෙටදිනේ ලිහිල් නොවන. කොළඹ දශ්‍රිකය ගම් පහා එවගේම කළුතර සහ පුත්තලම ශ්්‍රික්කවල ඇදිරිනීතිය සම්බන්ධයෙන් පනවා ඇති නිරෝධයන රෙගුලාසි ඒආකාරයටම ක්‍රියාත්මක වෙනවා. කෙසේ වෙදත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පහසු ගම් සැලසෙනවා ඒ ඇරන්නට කිසිවෙකුට. වලංගු ඇදිරිණීති බලපත්‍රයක් නොමැතිව මෙම අවදානම් කලාපල මෙ දිස්ත්‍රික්ක හතරේ ගමන් කිීමට හැකියාවක් ලැබෙන නැහැ.ඒවගේම අතිශ හේතුවක් නොමැතිව දිස්ත්‍රික්යකින් දිස්ත්‍රික්ියයකට ගමන් කිරීම හැකියාවක් ලැබෙනනෑ ඒය ශ්‍රී ලංකාවටම අදාළ වෙනවා. දැන් ඇදිරිනීතිය හෙටදිනේද බල නොපැවැත්වෙන කාලසීමාව තුළ. විශේෂෙන්ම උදේ පහේසිට, සවස්ස අටදක්වා කාලය තුළ එම ප්‍රදේශවල කටයුතු පවත්වාගනයාමට ඒ අදාළ ආයතන වලට අධිකාරීින්ට හැකියාවක් තියෙනවා. සෞඛ්‍ය බලධාර නිසින් ලබාදී ඇති නිර්ණයකයන් අනුව. විශේෂෙන්ම තමුන්ගේ සේවාස්ථානයට ගෙන්වා ගන්නා සේවක පිරිස ඒ ආයතන ප්‍රධානී විසින් අදාළ නිර්නාායක අනුව තීරණය කරගන්න ඕනි. ඒක්කම පොදු ප්‍රවාහන සේවාවලදී ගමන් කිරීමේදී ජනතාව වගේ පොදු ප්‍රවාහන සේවාවල සේවකයින්. තරණ කළ යතුයි අධර නිර්රායක වලට අනුගතව කටයුතු කිරීමට. ඒ වගේම විශේෂෙන්ම තමන්ගේ හැඳනුම් පත සම්බන්ධ තත්ත්වය පිළිබඳව බෝධනෙක් විමසුරු ලබනවා බොහෝ දෙනෙක් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීම සිදු කරනවා. ද මීට අදාල තත්ත්වය පැදිලි කි වි වගකීමක් හැටියට අපිසලකනවා. විශේෂෙන්ම නිවේදනයක් නිකුත් කර තිබුණා තමුන්ගේ හැඳුනුම් පතේ අංකානුව සතියේ දින පහ කටයුතු කළ යුතු ආකාරය. තමන්ගේ හැඳුනුම් පතේ අවසා නංකය තමයි මේ සඳහා බලපාන්නේ තුර අවසානංකය එක හෝ දෙක වෙනවානං සඳුදා. තුන හෝ හතර වෙනවනං අගාරුවාද පහ හෝ හය වෙනවානම් බදාද එවගේම හත හෝ අට වෙනවන බ්‍රහස්්පතින්ද නමේ හෝ බින්දුවෙන් අවසන් වෙනවනං. ඒ අයට මාර්ගයට පැමිණින් ලෙස. නමුත් මේ ඇඳරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල සාමාන්‍ය කටයුතු සිදුකරගෙන යාමට මෙය බාධාවක් කරගත යුතු නැ. විශේෂෙන්ම රජයේ සහ පුද්ගලික ආයතන පවත්වාගෙනයාමේදී මෙ ප්‍රශ්න ගත තත්ත්වයක් වෙෙන් නෑ. ඒගේම එදිනෙදා කටයුතු කරන ගොවිතැන් කෘෂිකර්මාන්තය වෙනත්ටයුතු දෛනික කටයුතු, කුලි වැඩ කුලි රැකියාවන් මේ කරනයට මේ ඇදිරිනීති වත්කරන ප්‍රදේශල තමන්ගේ හැඳුම් පත් අංකේ පිළි බඳව කිසිම ප්‍රශ්නයක් නෑ ඔවුන්ට තම කටයුතු එදිනිදා කරගනයාමට හැකියාවක් තිබෙනවා. කෙසේ වෙතත් නිරෝධයන ීතින් වලට අනුගත වෙමින් සමාජ දුරස්තභාවය මේ වසිියල්ල රඳවාත භාගත යුතුයි නමුත් හැඳුරුම්පතේ අවසා නාංකා අදාළ වෙන්නේ නැහැ. ඇදිරිනීතිය ලිහිල් කරන දශොල නතාවට එදිනිදා කටයුතු සිදුකිරීමට අත්‍යවශ්‍ය සේවාවන් අනිකුත් සේවාවන් කාර්යාල කටයුතු ඒවගේම ප්‍රවාහන කටයුතු සිදුකරන යම් සේවාවක් රැකියාවක් සිදුකරණයට සීමවා අදාළවෙන්නේ නැහැ කිසිසේ තේ නිසා ඒ ගැන කිසිමා ආකාරයක ප්‍රශ්න ගත තත්ත්වයක් ඇතිකර ගත යුතු නෑ. ඔවුන් සුපුරුදු පරිදි තමන්ගේ සේවා ප්‍රධානීන්ගේ නියෝගවලට අනුව එහම නැත්තං තමන් ස්වැෑන් රැකියාවකු නිරත වෙනෝනං එසිල්ලට ඒ ආකාරයේ නිරතවීමට හැකියාවක් තියෙනවා. කෙසේ වෙතත්. එම ප්‍රදේශවල සිටින සාමාන්‍ය ජනතාව පොදුව යම් දෙයක් මිලදීගණ්ඩ පමණක්. මන්ගේ පාරිභෝගික අවශ්‍යතාවයක් සපුරගන්ට පමණක් පැමිණෙනවනං එවන් අවස්ථාවකද අපි විශේෂෙන් මඔවුන්ගේ නිල්ලා සිටිනවා හෙට දිනේ සඳදධනයක් නිසා ඒ අදාලා අංකානුව කටයුතු කරන්න තවත්තා ඒ නවාවනම් ඊළඟ දිනේදී අනුව කටයුතු කරන්න කියලා. ඒ අනුව ඒ අයට විශේෂෙන්ම දැනුන් දෙන්න කැමති නැවත නැවතත් තමන් එදිනෙදා කරන සාමාන්‍ය රාජකාරය කටයුතු තමුන්ගේ රැකියාව ඒ රුම්බන්ධයෙන් මෙම හැඳුම් පත පිළිබඳ අංක බලපානින් නැහැ ඇදිරිනීතිය බල නොපැවැත්වෙන ප්‍රදේශවල ඔවුන්ට සාමාන්‍ය පරිදි කටයුතු කරගෙනයාට හැකියවක් තිබෙනවා. ඒ එසේ වෙතත් ඇදිරිනීතිය බල නොපැවැත්වෙන, කාලය තුල කිසිම කෙනෙකුට සාධ පවත්වන්නඒවගේ විනෝධචාරිකායන්න සමහ වශයෙන් එකතු වෙලා සිටින්නට විවිධ ක්‍රීඩාවල් නිරත වෙන්න විධ ආගමික උස්සෝ පවත්වන්න කිසේත් හැකියාවක් නෑ. එවැනි කටයුතු සිදු කරනවා නම් ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්ම කරනවා ඔවුන් අතඩංගෝට ගැනීම කටයුතු කරනවා.ඒවගේම ඔවුන් අධිකරණ දිරිපත් කර රක්ෂි බන්ධනා ගාර ගත කිරීමට කටයුතු කරනවා. එනිසා ඇදිරි නීතිය ලිහිල්ලුවත් ඒ ප්‍රදේශවල ජනතාවට තමුගේ ඉදිනිදා කටයුතු කරගෙන යන්න පුළුවන් නමුත් වෙනත් සෞඛ්‍ය නිරෝධයන රීතින්වලට පට හැනි කටයුතු කිරමට හැකියාවක් ලැබෙන්න. එක තරේ තබාගතයුතුයි සියලු දෙනාම. ඇදිරිනීතිය ලිහිල්වෙච්ෂ කාල සීභාවක් වුවත්. ඒ ප්‍රදේශයේ යම්කිසි නිවසා යම්කිසි පුද්ගල කණ්ඩායමක් සෞඛ්‍ය බලධාරෙන් විසින් ස්වවැන් නිරෝධායනයට ලක් කරලතිය නොන. ඔවුන්ට කිසිම අවස්ථාවක එමස්වයන් නිරෝදායන කටයුත්තෙන් පරිබාහිරව එන් මිදී පිටතර පැමිණීමට හැකියාවක් නෑ මේ පිළිබඳවත් ජනතාවයේ ප්‍රදේශයේ ජනතාව සැලකිලිමත්ව යුතුයි ඒවාගේ අවධානය ොමු කළ යතුයි කිසිම අවස්ථාවක ස්වැනිරෝධායනය නියෝගයකට ලක් කරලා තිය නයට. ඇදිරි නීති බල නොපැවැත්තුනත් නිවසන් පිට පැමිණීම හැකිාවක් නෑ ඔඕන්නන්නේ නිවස්තුලම රැඳදි සිටි ඕනේ ඔවුන් අවශ්‍ය අ්‍යවශ්‍යදය තිබෙන වානම් එය. යම් වෙනත් ක්‍රමයකට ලබා ගැනීමට කටයුතු කරන්න ඕනේ තමන්ගේ හිතවතෙක් ඥාතියෙක් මගින්. ඒත් ඔවුනුත් යම් බාන්්ඩයක් රැගෙනවනම්ඒ බාණ්ඩ රැගෙන යන කෙනත් ඒවගේම බාණ්ඩ ලබාගන්නා නිරෝධායනය වෙන නිවසෙයින් අයත් සෞඛ සිද් ගැන සැලිකිලිත්වෙන් ඕනේ එක් අරම ලබාගන්න නැතුව සෞඛ විදි අනුගමනය කරමින් කටයතු කරන්න අවශ්‍යයි. ඒවගේම එම ප්‍රදේශවල ඇදිිරිනීය බල නොපැත්වන ප්‍රදේශවල ස්වැනිරදාායන කටි නිවන අයට ස්වවැනිරෝදායන ක්‍රියාවලී නිරතවනය යම් ආකාරයක උන තත්ත්වයක් හෙමත් නැත්තං වෙනත් ආකාරයක මෙම රෝගේ ලක්ෂණ පෙන්නුම් කරන න ඒ බවට සැක කරන නන් හම සෞඛ්‍ය බලධාරන් හෝ පොලිසි වෙත දැනුම්දිය යුතුයි. රිජුවම රෝහල් වෙතයමෙන් වැලකී සිටියයුතුයි ඔුන්ට අශ්‍ය රෝහල් වෙතයමට අවශ්‍ය පහසුකම් සැලසීමට අපි කටයුතු කරනු ලබනො. ඒ වගේම මේදිනවල විශේෂෙන්ම ආගමික වෛරේ ඇති කරන ආකාරයේ විවිධ ප්‍රකාශ විවිධ පෝස්ට් අන්තර්ජාලය හරහා එවගේ සමාජ මාධ්‍ය ජාල හරහා සැරිසරණ බව පෙනී අනවා. කවුරුවරි කෙනෙක් යම් ජාති අතර ආගම අතර විසංවාදය ඇති කරනෝනං වෛරය ඇතිකිරීමට උත්සාහරනෝනං එය, සිවිල්ලා දේශපාලන තිවාසිකම් පිලිබඳ අන්තර්ජාතික සම්මුති පනතයටතේ අවුරුදු හතක සිරදනුම්මල් ලබා දෙෙන්න්න පුුවන් වරදක්. දැන් එවැනි අන්තර්ජාලය හරා සැරිසැරු ප්‍රකාශන නමයක් සම්බන්ධයෙන් අපරාධ පරිීශෂණ දෙපාර්තමේන්තු විර්ශණ ආරම්භ කර තිය නවා. අප ඉල්ලා සිත්නෝ කිසිමාකාරයකේ එවැනි ප ඔ ශ්‍යයා කරන්න ඔබ බෙදාහරන්නට ඔබ පෝස්් කරන්නට යන්නට එපා එවැනි අවස්ථාවකති ඔබත්වයට වර්ධකරුවෙන්න පුළුවන්. ඒ වගේම විශේෂෙන්ම සඳහන් කරන්න ඕේ දැන් මැයි හතරවනිදා දක්වා, කොළඹ නගරේ ඇ විශේෂෙන්ම සඳහන් කරන්න ඕනේ මැයි හතර දක්වා, විශේෂෙන්ම බස්නාහිර පලාාත් සහ පුතලම දිශ්වික්කයේ ඇඳර්ණීතිය ඒආකාරයටම ක්‍රියාත්මක වෙනවා. මැයි හතරවනිදායින් පසුව යම්මාකාරයකට ක්‍රියාත්මක වන යාන්ත්‍රණයක් මේ වන විටත්. සකස්්‍රමින් පවතිනෝ ත්‍රයේ යාන්ත්‍රණයට අනුගත වෙමින් විශේෂෙන් මේ අද අවධානම් කලාපවල තත්වයන් ඉදිරියේදිී ප්‍රකාශයට පත් කරනවා. විශේෂෙන්ම එම අද අවදානම් කලාපවලද මේ තත්වයන් කුමක්ද ඒවගේම ජනතාව කුමනාකාරයට හැසිරේ ඉටු දයන කාරණා අපි ඉදිරියේද සිදු කිරීමට බලාපොරොත්වෙනවා. එවගේම ඇදිරි නීතිය තිබෙන ප්‍රදේශවල ුවත් යම් සායනයකට සහාගිවෙන්න තියෙනවනං. යම් රුදිර පාරවිලෙන කටයුත්තක් නැත පෙරීමේ එම නැතැන් ඩයිලෙසිස් පරීක්ෂාවට ලක්කිරීම කටයුත්තක් වෙනත් සෞඛ්‍ය කටයුත්තක් නැතං ගර්බඩි මාතාවන්ගේ සායනයක් තියෙනෝවනං. ඒ සියල්ලට යම් කෙනෙකුට සහභාගිවීමට අවස්ථාව ලැබෙනවා. ඒ සඳහා පොලිසියට සනාත වන කරු ඉදිරිපත් කිරීම මනයි ප්‍රමාණවත්වන්නේ කෙේ වෙත් දිිශ්්‍රික්මයි මරා ගමන් කිරීමේ හැකියාවක් තෞදරටත් ලැබෙන්නේ නැ දිිට්‍රික්්මයිම් රහා ගමන් කිරීමට අවස්ථාව ලැබෙන්නේ සවිශේෂ හේතුවක් මත පමණයි.